එතකොට අපි විශ්වාස කරනවා මුලින්ම මගේ කතාවේ මම කියන්න ඕන ඇයි අපි ප්‍රතිපත්ති අවශ්‍ය පොලිසිස් අවශ්‍යයි කියලා. ඒක ඒක වෙළඳාමටද වෘත්තිවේදීද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි. ඉස්සෙල්ලා අපි බලමු අපේ වෘත්තිය ගත්තොත් අපට ඇයි මේ වගේ ප්‍රතිපත්ති අවශ්‍ය. අපි ගත්තොත් අපේ වෘත්තිය අද තියෙන තත්ත්වය ලංකාවේ පහුගිය දශක කීපෙම අපේ වෘත්තියේ ඒ තරම් දියුණුවක් මම දකින්නේ නැහැ. ඒ කියන්නේ අපි දකින්න ගොඩනැගිලි විශාල වශයෙන් හදනවා. නමුත් අපට පේනවා අපි කියන්නේ මේ දැන් අපි කොළඹ දකිලා ඇති කොළඹ විශාල ගොඩනැගිලි ඉදමින් පවතිනවා. නමුත් මේ වට දායක වෙන්නේ ශ්‍රී ලාංකිකයෝද වෙන කට්ටියද කියන එක ප්‍රශ්නයක් අපිට තියෙනවා ඇත්තටම. ඇයි එහෙම වුනේ කියන එක මම මුලින්ම කියන්න. මොකද ඒක හේතුව ප්‍රතිපත්තියක් නැතිකම. ඉතින් ඉස්සෙල්ලාම අපි ගත්තොත් එහෙම අපේ පහුගිය දශකය හෝ ඊට එහාට ගිය කාලය තුල අපේ දැන් අපි තියෙනනේ රටක ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ රටේ දැන් අපි දන්නවා අපේ වාස්තු විද්‍යාඥයින් මොර්ටු විශ්වවිද්‍යාලයෙන් පිටවිහි වෙනවා. ඒතරේ ඒ ඔවුන්ගේ අනාගතය ගැන නිශ්චිත දැක්මක් ඒ පවතින රජයන් හට තිබිය යුතුයි. ඉතින් එහෙම එකක් අපි දැක්කේ නැහැ. දැන් වෙන රටවල් එක තියෙන ආකාරය බැලුවහම අපට එහෙම දැක්මක් අපට පේන්නේ නැහැ. ඒක හේතුව දැන් අපි දන්නවා අපි ගත්තොත් එහෙම චීනය, ඉන්දියාව වගේ සිංගප්පූරු වගේ රටවල් ගත්තොත් වාස්තු විද්‍යාඥයෝ ගිහිල්ලා එකපාරටම තමන්ගේ වෘත්තිය කරන්න බෑ. මොකද ඒ රටවල් වල තියෙන නීති රීති, ඒ සඳහා තියෙන සම්පාදන නීති රීති ඒ රටේ ප්‍රතිපත්ති වලට ගැළපෙන ආකාරයටම හදලා තියෙන්නේ. විශේෂයෙන්ම ඒ රටේ වෘත්තිවේදීන්ට තමන්ගේ වෘත්තිය කටයුතු දිනු කරගන්න හැමතිස්සෙම පහසු වෙන විදිහට ප්‍රතිපත්ති හදලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් දැන් නමුත් ශ්‍රී ලංකාවේ එහෙම තත්ත්වයක් නීතිමය වශයෙන් සමහර තිබුණත් ඒක අපට ක්‍රියාත්මක වෙන බවක් පේන්නේ නැහැ. දැන් අපි හැදුවා පහුගිය කාලේ අපි දැක්කා අපි හැදුවා ජාත්‍යන්තර ගුවන් පොතුවල් හැදුවා. එපාර අපි හැදුවා ජාතික රංගහල්වල් හැදුවා. මේ හිකටවත් ශ්‍රී ලාංකික දායකත්වයක් තිබුණේ නැහැ. එතකොට දැන් හෙට අනිදා ආයි තව අපිට එයාපෝට් එකක් හදනවා ආයි වෙන රටකින් ගේන්න වෙනවා. මොකද අපි නොලෙජ් ට්‍රාන්ස්ෆර් එකක් වෙලා නැහැ. ඒ නොලෙජ් ට්‍රාන්ස්ෆර් වෙලා නැති ප්‍රතිපත්තියක් නැති හින්දා දැන් මං හිතන්නේ අපිට 2600 මහා ඉතිහාසයක් ගැන අපි කතා කරනවා. අපේ ජාතික රංගහල ඇතුලේ චීනෝ. ඉතින් කොහෙන්ද අපිට ඒක තියෙන ජාතික ප්‍රතිපත්තියක්? අපිට අපිට හැකියාව තියෙන එහෙම හදනකොට අපිට පුළුවන් වෙනවා අපේ දේශීය විශේෂඥයින් ඒකට සම්බන්ධ කරගන්න. දැන් උදාහරණයක් හිතේ චීනේ ඒගොල්ලෝ හැදුවා ඔලිම්පික්ස් ගෙනාවා චීනෙට. ඒගොල්ලෝ ඔලිම්පික්ස් ගෙනාම ලෝකෙ ඉන්න සුවිශේෂ වාස්තු විද්‍යාවේ සියලු දෙනා ආරාධනා කරා. ආකිටෙක්ස්ලා දෙන්නේ ලෝකෙ ඉන්න හොඳම කට්ටිය. හැබැයි ඒගොල්ලෝ එක නීතියක් දැම්මා. ඒගොල්ලෝ හැමෝම ඒ චීනේ ඉන්න චීන ජාතික වාස්තු විද්‍යාවේ එක ගිවිසුමක් ගහත යුතුයි. එතකොට ඒ නොලෙජ් ට්‍රාන්ස්ෆර් එක සිද්ධ වුණා. ඒක රටේ ප්‍රතිපත්තිය, ජාතික ප්‍රතිපත්තිය. එතකොට ඒ හිඳ තමයි දැන් අද වෙලා තියෙන ඒ ඉගෙනගත්ත මිනිස්සු අද ඇවිල්ලා මේ ලෝකෙ හැමතැනම සේවය කරනවා. මොකද ඒගොල්ලෝ ඒ නොලෙජ් ට්‍රාන්ස්ෆර් එක සිද්ධ වුණා. ඉතින් මේ අපි කියන්නේ ජාතික ප්‍රතිපත්තියේ අවශ්‍යතාවය අපේ වෘත්තිවේදීන්ට ඉතාමත් අවශ්‍යයි. දැන් අපි දන්නෝ ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ගිවිසුමක් දැන් ඇති කරගන්න යනවා. එතකොට ඒගොල්ලෝ කියනවා දැනට මේ වෘත්තිය සම්බන්ධයෙන් ඒ ගිවිසුම් දැනට ගහන්න නැහැ කියලා. එහෙම තමයි අපේ රජයේ දැන් දුන්නේ අපි සභා සහභාගී වුණ නොයෙකුත් සාකච්ඡාවලදී. නමුත් ඒ අපට යම්කිසි වෙලාවක එහෙම තත්ත්වයක් ඇති වුණොත් අපි කිසිම අපේ සූදානමක් නැහැ. අපේ තියෙන නීති රාමු දැන් අපි ශ්‍රී ලංකාවේ වෘත්තිය වේදිකාවේ අපිට තමයි පාර්ලිමේන්තු බනතක් තියෙන එක ආයතනයක්. I think වෛද්‍යවරුන් ඇරුණා ළඟදී මම හිතන්නේ ඉංජිනේරුවන්ත් එක හම්බුණා. නමුත් ඒ පනතින් හුඟක් වෙලාවට ක්‍රියාත්මක වෙන්නේ මේ රටේ අපේ ඇතුළේ ඉන්න වාස්තු විද්‍යාඥයන්ගේ ක්‍රියාකාරකම් විතරයි. පිට රටින් එන ක්‍රියාකාරකම් ගැන කවුරුත් ඒ ගැන පාලනයක් නැහැ. දැන් උදාහරණයක් හිතේ අපි දන්නවා මේ තමුන්වාස දන්නේ මේ මං කිව්ව ජාතික රංගහල අපි හදපු. ඒ ජාතික රංගහල හදලා අවුරුදු 3කට පස්සේ මිලියන් 260ක් වියදම් කර ඒක නවීකරණය කරා. ඉතින් එතකොට ඒ තියෙන අඩුපාඩු වලට කවුද වා කියන්නේ? එතකොට දේශීය සම්බන්ධයක් තිබුණේ නැහැ එතන. අපේ ඒ වගේ මං කියන්නේ ජාතික ප්‍රතිපත්තිය වෘත්තිය වේදීන් හට තිබිය යුතුයි. ඒ තිබුණාම තමයි මේ ඒ අපේ වෘත්තිය දිනු වෙන්නේ.
අපි 1977 ඉඳන් අද වෙනකම් බැලුවොත් මේ අපේ වෘත්තියේ වෘත්තිය අපේ වෘත්තිය සපයන ආයතන හතරක් පහක් තමයි අදටත් තියෙන්නේ. ඒක වැඩි වෙලා තියෙන්නේ දෙකක් තුනක් විතරයි. මොකද හේතුව කොච්චර ව්‍යාපෘති ආවත් ඒ ව්‍යාපෘති දැන් තියෙන தත්ත්වය දැන් රටේ තියෙන සංවර්ධනයත් එක්ක ඒ ව්‍යාපෘති බාර ගන්න අපේ වාස්තු විද්‍යාවේ හැකියාවක් නැහැ. මොකද නොලෙජ් ට්‍රාන්ස්ෆර් එක පෞද්ගල 10යි 15යි සිද්ධ වෙලා නැහැ. ඉතින් අපි දන්නවා මේ මේ බිස්නස් ප්‍රජාව ඒගොල්ලෝ මේ අපි ඉගෙන ගන්න ගමන් බලන් ඉන්නේ නැහැ. ඒගොල්ලන්ට කොහෙන් හරි එළිය වැඩි කර ගන්නවා. ඉතින් එතකොට වෙලා තියෙන දැන් මේක දිනුවක් නොවුණු தත්ත්වයේ තුල ප්‍රතිපත්තියක් නොදු தත්ත්වයේ තුල අපිට මේ தත්ත්වෙට මුහුණ දෙන්න වෙලා තියෙනවා. අපි දැන් මේ මිලිබඳ රජයත් දැනුවත් කරා. නමුත් පැටිදී මේ අපේ රටක් හැටියට බලාගෙන ඉන්න බෑනේ කවුරු හරි ඉගෙන ගන්නකම් වැඩි කරන්නේ. ඒතකොට දැන් කරන්න වෙලා තියෙ එකම දේ අපිට මේ රටවලින් ආධාර ගන්න වෙනවා. ඉතින් ඒ හින්දා අපි කියන්නේ දාතික ප්‍රතිපත්තියක් වෙළඳ විලදාම සඳහා හදනවා නම් ඒ එක්කම වෘත්තීය වේදීන් සඳහා එම රට ව්‍යුත්පත්ත කරන වෙන ඕනම රටකට මූලික වශයෙන් අපි කියන්නේ අපේ තියෙන අපට අපේ වෘත්තීය දියුණු කරගන්න සහ අපේ වෘත්තීයට පිටින් එන බාධාවන් සමග සටන් කරන හැකියාව තිබෙන නීතිමය තත්ත්වයක් අපි හදාගන්න අවශ්‍යයි. ඒ හදාගන්නකම් මේ වෘත්තීය පිළිබඳව වෙන රටවල් වලට අපි ඕපන් කරන්න යන්නේ මේ ඒක ඉතාමත් භයානක තත්ත්වයක්. පහුගිය දවසේ අපිට එක්තරා අමාත්‍යාංශින් කතා කරලා කිව්වා මේ එක්තරා රටක මම නම කියන්නේ නැහැ. ඒ රටේ තියෙන උපාධි සහ ඩිප්ලෝමා අප ආයතන විසින් පිළිගන්න කියලා අපිට දැනුම් දුන්නා. ඉතින් එතකොට අපි ගියා ඉංජිනේරු සංගමයට ගියා. ඉතින් අපි එතෙන්දී පැහැදිලි කරලා දුන්නා එහෙම පිළිගන්න තත්ත්වයක් තියෙන කලින් අපේ තියෙන ආයතනවල නීතිමය රාමුව හරියට සකස් කරගන්නකම් අපි කිසිසේත්ම ඒ සඳහා සහභාගී වෙන්නේ නැහැ කියලා අපි දැනුම් දුන්නා. ඒක පොතේ වල කතා කරා නෑ දැනට ඒක ඒකට අපි ඒක ඇග්‍රී වෙන්න නම් නමුත් දැනට ඒ සාකච්ඡා පටන් ගන්න. ඒ සාකච්ඡා වලත් අපි කිව්වා කිසිසේත් සහභාගී වෙන්න දෙයක් නැහැ. මොකද අපේ වෘත්තිය මේ අපේ තියෙන නීති රාමුව සම්පූර්ණයෙන් සකස් කරන අත්‍යවශ්‍යයි කියන්නේ අපි පැහැදිලි කරා. ඒ කියන්නේ දැන් අපි දන්නවා විදේශීය වාස්තු විද්‍යාඥයෙක් ඇවිල්ලා ආකිටෙක් කෙනෙක් මෙහි වැඩ කරලා ගියන් පස්සේ එතකොට එයා අපි කොහොමද එයා මොකක් හරි අඩුපාඩුවක් කරොත් එයාව අල්ලගන්න දෙන හැකියාව කිසිම හැකියාවක් නැහැ. දැනට සීඩ ආයතනයෙන් රීති සම්පාදනය කරලා තියෙනවා. අපි හිතන මේ නීති තාම මදි ප්‍රමාණවත් මදි නීති සීඩ ආයතනයේ මූලික හදන වෙලාවේ මේම තත්ත්වයක් ඇති වෙලා තිබුණේ නැහැ. එහෙනම් මම හිතන්නේ ඒකත් අපි රජයට යෝජනා කරලා තියෙනවා ඒකෙත් යම්කිසි වෙනස්කම් කිරීමට අවශ්‍යයි කියලා. ජාත්‍යන්තර වෙළඳාම කියන පැත්තට අපි හැරුණොත් අපි දන්නවා 1977 මේ රටේ ව්‍යුත්පත් ආර්ථිකය ව්‍යුත්පත් කළා. ඊට කලින් තිබුණේ සංවෘත ආර්ථිකය. ඒ ආර්ථිකයේ අපි දැක්කා තිබුණා ජාතික ප්‍රතිපත්තිය. ඇත්තටම අපි කියනවා ඒ මොන ප්‍රශ්න තිබුණාද ජාතික ප්‍රතිපත්තියක් තිබුණා. තිබුණා කියන්නේ මේ රටට බඩු ආනයනය කරන්න බෑ. ආනයනය කරනවා නම් ඒක යම්කිසි කොන්දේසි වුණා. අපි දැක්කා මං හිතන්නේ අපිට කවුරුත් වැඩ කැදි ලංකාව තමයි මේ දකුණු ආසියාවේ මූලික ප්‍රථම වතාවට කාර් ඇසෙම්බලි භාණ්ඩයක් හැදුවේ. ලංකාවේ උගලන් මතක ඇති ෆියට් සහ බෙස්ටා කියන ආයතන ලංකාවේ කාර් ඇසෙම්බල් කරා. ඒ රජයන් යටතේ. ඒතකොට එතකොට ඉන්දියාවේ කාර් ඇසෙම්බල් කරලා හිතලා තිබුණෙත් නැහැ. චීනෙ එහෙම හිතලා තිබුණෙත් නැහැ. නමුත් අපේ රටේ ගෙනන්න හදලා තිබුණා. අපේ රේඩියෝ හැදුවා. අපේ නොයෙකුත් විදුලි භාණ්ඩ හැදුවා. ඒතකොට ඒගොල්ලන් නීතියක් තිබුණා. රේඩියෝ එක හදනව නම් ලංකාවේ හදන ඒවා හදන්න ඕනේ. ඉතුරු ටික තමයි ගේන්න පුළුවන්. ඒ තමයි රටේ ප්‍රතිපත්තිය, ජාතික ප්‍රතිපත්තිය. ඒතකොට දේශීය නිෂ්පාදනයේ දේශීය දේවල් හොඟ දියුණු වුණා. නමුත් 1977 දී මේක නිකන් පාට මේ දොර ඇරියා. කිසිම වගක් නැතුව ඒ තියුණු සියලුම ඊටාම වාසනාවන් තත්ත්වයක්. ඉත සියලුම දේවල් සම්පූර්ණ විනාශ වුණා. අද ඇත්තම අපි දකින්න මේ කාමරේ බැලුව සතර වටේ තියෙන සීලෝ දේවල් මේ රටින් ගෙනක්වා. එකක්වත් තියෙනවා මේ රටේ හද කොක්වත් නැහැ. ඉතින් ඒක තමයි தත්ත්වය. ඉතින් ජාත්‍යන්තර වෙළඳාමට යන්න ඉස්සෙල්ලා මේ රටේ අත්‍යවශ්‍යයෙන්ම අපිට තියෙනවනේ මේ යම්කිසි ප්‍රතිපත්තියක් හදලා තියෙනවනේ. එතකොට එතෙන්දී අපි එකක් මතක තියාගන්න ඕනේ මේ මම ඔබතුමාට දෙන්නම් අපි හදපු මේ ડોකියුමන්ට් එක මේ මම මේක ඇත්තෙම ඉංග්‍රීසියෙන් කරන්න බලාගෙන ආයි නමුත් දැනට මේ මට කිව්වා මේක සිංහල භාෂාවෙන් කරන්න කියලා. දැන් අපි දන්නවා අපි ඒ කාලේ ඇති වුණු தත්ත්වය අපි ගත්තොත් එහෙම
අපි දන්න මේ රටේ හිටිය සුවිශේෂ වාස්තු විද්‍යාඥයන් ජස්ටින් සමරසේකර මහත්මයා, ජෙෆ්රි බාව මහත්මයා. ඉතින් ඒ අය ඇත්ත වශයෙන් ජාත්‍යන්තර කීර්තියට පත් වෙන එක හේතුවක් තමයි ඒකාධිපති ජාතික ප්‍රතිපත්තිය. මොකද ඒ කාලේ පිට රටින් ටයිල් ගේන්න බෑ. පිට රටින් ටොයිලට් පිටින් ගේන්න බෑ. පිට රට වෙන මොකුත් ගේන්න බෑ. අපි ගත්තොත් එහෙම ජෙෆ්රි බාව මහත්මයා හදපු ලෝක ප්‍රසිද්ධ තියෙන මේ හෝටල් දැන් බෙන්තර හෝටලේ එහෙම 75%ක් තියෙන දේශීය දේවල්. අපි ටෙරාකොටා ටයිල් ඇල්ලුවා, සිමෙන්ති දැම්ම, වහල්ට සිංගල එලිගලා. ඒක බලන්නේ ජාතික ප්‍රතිපත්තියක් තිබිච්ච හින්දා ඇතිවෙච්ච නිර්මාණයේ ස්වභාවය. දැන් අද වෙලා තියෙන ජාතික ප්‍රතිපත්තියක් නැහැ. අපි ගිහලා චීනේ ගිහලා අඩුම තියෙන බාලම ටයිල් එක ගෙනල්ලා අල්ලනවා. නමුත් ඒකෙන් අපිට අපේ ජාතික ප්‍රතිපත්තිය ඇති වෙන්නේ නැත්නම් අපි දේශීය අනන්‍යතාවය බිහි වෙන්නේ නැත්නම් මං කියන්නේ අපි ගත්තොත් අපේ විශේෂ සම්බන්ධයෙන් මේක අනිවාර්යයෙන්ම ඇති යුතු තත්ත්වයක්. ඒ කියන්නේ අත්‍යවශ්‍ය වශයෙන්ම අපි දෙයක් රටට ගෙන්නනකොට දැන් අපි දන්නවා මේ දැන් අමහින චීන රජයෙන් අපට යෝජනා කරලා තියෙන ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ්ස් පිළිගන්න කියලා. මම ඉන්න CCI කවුන්සිල් එකේ, කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රි කවුන්සිල් එකේ මම ඉන්නවා. ඒගොල්ලෝ කියලා දිනවා ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ්ස් පිළිගන්න කියලා. නමුත් ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ්ස් මොකක්ද කියලා අපි දන්නේ නැහැ. ඒතට ඒගොල්ලන්ගේ අපේ ස්ටෑන්ඩඩ්ස් මොනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් ගතකොට කොහොමද අපි මේ රටෙන් බඩුවක් මෙහෙගෙන පිළිගන්නේ? ඉස්සෙල්ලාම අපේ ස්ටෑන්ඩඩ්ස් සෙට් කරගන්න ඕනේ. නැත්නම් අපේ ස්ටෑන්ඩඩ්ස් විදි ස්ටෑන්ඩඩ්ස් හරි ඇමරිකන් ස්ටෑන්ඩඩ්ස් හරි එක මැච් කරලා ඊට පස්සේ ඒක ඒගොල්ලන්ගේ ස්ටෑන්ඩඩ් මැච් කරන්න. ඉතින් මේවා තමයි ජාතික ප්‍රතිපත්තික තිබුණු කාරණා. ඉතින් මේවා මේ එකපාරට හදන්නත් බෑ. සෑහෙන කාලයක් කල්පනාවේ අපි රජයට දන්නලා තියෙනවා. අපි ඕන වෙලාවක ලෑස්ති ඇවිල්ලා සාකච්ඡා කරන්න, අපි උදව් කරන්න. ඉතින් ඒ ඕන වෙලාවක අපිට ඒ විදිහට යන්න පුළුවන්. ඉතින් ජාතික ප්‍රතිපත්තියක් හදනකොට අපි දන්නවා දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි ආකිටෙක් කෙනෙක් කතා කරන්නේ මේ වෙළඳාම ගැන. නමුත් වෙළඳාම දිනුනොත් තමයි ආකිටෙක්ට බිස්නස් තියෙන්නේ. එහෙම බිස්නස්. ඒ කියන්නේ වෙළඳාම මේ රටේ මිනිස්සු දේශීය ආයෝජකයෙක් දිනුනොත් තමයි මේ රටේ තියෙන බිස්නස් එක වැඩි වෙන්නේ නේ. ඒක තමයි ප්‍රධාන හේතුව. එතකොට මම තව එක පොයින්ට් එකක් කියන්න කැමතියි. දැන් මොන ජාතික ප්‍රතිපත්තියක් හැදුවත් ඒක ක්‍රියාත්මක කිරීමේ ආයතනේ හරියට නැත්තම් ඒක වැඩක් වෙන්නේ නැහැ. අපි දන්න ඉන්දියාවේ තියෙන රාජ්‍ය ව්‍යුහය අපිට වඩා ඉතාමත්ම උසස් සඳමින් තිබෙනවා. දැන් කියන්නේ රජයක් මාරුණාට අපි දන්න ඉන්දියාවේ තියෙන ජාතික ප්‍රතිපත්තිය මේ මෝඩි මහත්තයාවයි ඊට පස්සේ සෝනියා ගාන්ධියාවයි කියලා වෙනස් වෙන්නේ නැහැ. ඒ ජාතික ප්‍රතිපත්තිය ඒ විදිහටම යනවා. ඒ කියන්නේ ජනරල් ඉන්ට්‍රස්ට් එක සේම්. දැන් අපේ රටේ වෙලා තියෙන්නේ රජයෙන් රට මේක වෙනස් වෙනවා. මේ තත්ත්වය යට වෙනස් වෙනවා. නමුත් ඒ හින්දා ජාතික ප්‍රතිපත්තියට අමතරව අපි යෝජනා කරනවා මේ ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙල රාජ්‍ය පරිපාලන ක්‍රමයට එහා සම්බන්ධව තිබුණොත් විතරයි මේ අපි මොන ප්‍රතිපත්තිය හැදුවත් ක්‍රියාත්මක වෙන තියෙන්නේ. ඉතින් මම හිතනවා නොයි කාරණා ටික තමයි අපිට මේ අවස්ථාවේ කියන්න තියෙන්නේ. බොහොම සුපි රජයට අපේ පනත වෙනස් කරන යුතු ආකාරය ගැන හදලා දැන් අපිට දෙවනිදා එන්න කියලා තියෙනවා. ඒ ගැන සාකච්ඡා කරන්න විනත් ආයතන සමගම අපේ පනතේ මොන වගන්තිද වෙනස් වෙන්න ඕන මේ වගේ දේට මූණ දෙන්න කියන එකට අපි දැන් සූදානම් වෙලා ඉන්නේ. ඒක අපි රජයට ඉදිරිපත් කරනවා. ඒක නාගිට කෙනෙක් මේවා ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ශ්‍රී ලංකන් ලෝකල් ආකිටෙක් කෙනෙක් ඉන්නවා. දැන් ලෝකල් ආකිටෙක්ම අපේ මං කිව්වේ අපේ වෘත්තිය දිනු වෙලා නැති හින්දා අපිට තනියම ඒවා හෑන්ඩල් කරන්න තත්ත්වයක් නැහැ ඇත්තෙම. ඒක හේතුව පහුගිය දශක කිහිපය තුළම අපි දිනුවක් වෙලා නැහැ. මං කියන්නේ අපි රජයේ කරපු හුඟක් දේවල් වලට ඒගොල්ලෝ ගියා පිටින් ගෙනල්ලා. දැන් ඔය මම කිව්වේ අර රංගහල. ඒ රංගහලට කලින් රජය යටතේ තිබුණා මේ කම්පිටිෂන් එක. කම්පිටිෂන් එකක් තියලා ලෝකල් ආකිටෙක්ට්ලා දෙන්නේ ඒකට නිර්මාණයක් කළා. නමුත් පස්සේ උනේ මේ රංගහල මේ පාර හදනකොට ඒ නිර්මාණ ඉසිකලා දාලා මේ නිර්මාණය කළා. එතෙම මේ වාස්තු විද්‍යාව ගතින් ගත්තොත් මම ඔබතුමාට කියන්න ඕන ඒක කියන්නේ ෆසාඩ් ආකිටෙක්චර්. කියන්නේ අපි බිල්ඩින්ග් එකක් හදනවා. බිල්ඩින්ග් එකක් හදලා ඒක ඇත වහන්න තව එකක් ඒක වටේ හදනවා. දැන් මේ වටේ හදලා තියෙන එකෙන් කිසි වැඩක් නැහැ. ඒක නිකන් කැමෆ්ලාජ් එකක්. ඒකට අපි වෘත්ති වශයෙන් කියන්නේ මේ ෆසාඩ් ආකිටෙක්චර්. You create a facade to cover something very ugly. So that is what they have done. So it is our national theater. So this is a question. This is where we need our inputs, our knowledge to share, and then we can proceed thereafter. ekena eke dala thiyena squatting pants e wage dewal ekena man kiyanne ewa api ape patten hitala ewa ewa squatting pants promote
ඒක ඇත්තම අපේ ප්‍රශ්නය නෙවෙයි. ඒක ඒක ඇත්තම මේ වෙලාවේ අපි දැන් අපි දන්නවා ඒ වගේ දේවල් කරනකොට දැන් උදාහරණයක් හිතේ මම පොඩි වෙලාවක් දෙන්න මම පොඩි උදාහරණයක් කියන්නම්. ඉන්දියාවේ ආකිතෙක් කෙනෙක්ට දුන්නා චීනේ ඉන්දියන් හයි කොමිෂන් එක හදන්න. ශ්‍රේෂ්ඨ ආකිතෙක් කෙනෙක්ට දුන්නා ඉන්දියන් හයි කොමිෂන් එක හදන්න චීනේ. එයා ගිහිල්ලා එයා මාත් එක්ක ඔයා ගිහිල්ලා චීන ගිහිල්ලා බැස්ස ගමම ඉස්සෙල්ලාම කිව්වේ you have to have a joint venture with one of our architects. And එතකොට බලන්න කොච්චර මේකද්ද කියලා. ඒ කියන්නේ ඒගොල්ලෝ යන්නේ ඉන්දියාවේ මේ එම්බසි එක හදන්න. නමුත් ඉන්දියාවේ එම්බසි හදනකොට මෙයාට කිව්වා එයාත් එක්ක joint venture එකක් හදන්න නැතුව මේක හදන්න දෙන්නේ නැහැ කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ තියෙන ප්‍රතිපත්ති. ඒක තමයි මේ රටට තියෙන රටේ දියුණුවට දැන් ඒ මිනිහා එයා ඉගෙන ගන්නවා ඉන්දියන් ආකිටෙක්චර් එකේ ඉඳන් ඉගෙන ගන්නවා. එයා ඉගෙන ගන්න එයා දියුණු වෙනවා. අපේ රටේ එහෙම තත්ත්වයක් ඇති වෙලා නැහැ පහුගිය කාලේ. ඒක තමයි මේ සියලුම ඔය හදන ගොඩනැගිලි හදන්නේ අපි නෙවෙයි. ඔක්කොම හදන්නේ පිට රට විදේශඥයෝ. හේතුව අපට ඒ දැනුම පහුගිය කාලේ අපි ඇක්වයර් කරගෙන නැහැ. ඒක තියනන්න එක තමයි ප්‍රශ්නේ. ජොයින් වෙන්චර් එක තියෙනවා නමුත් පර්සන්ටේජ් එකක් නැහැ. දැන් වෙලා තියෙන්නේ නෑ ඒක 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 රජයේ ප්‍රතිපත්තියක්නේ. රජයෙන් ඒක නීතියක් හැටියට නීතිගත කරන්න බෑ. ඒකම බෑනේ. නෛතික අවශ්‍යතාවයක් නෙවෙයි. නෛතික අවශ්‍යතාවයක් නෙවෙයි.